උණුසුම් පුවත් ලද සැනින් ඔබ වෙත අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වැටුප් ගෙවන්න නොහැකි තත්ත්වයක් ළඟදීම වෙන දේ මෙන්න. ඉදිරියේදී නව අයවැයක් ඉදිරිපත් කරන්න ඕනලු. බාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙන් කර තිබූ මුදල් ප්‍රමාණයන් අවසන් වීම හමුවේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසේය. රූපවාහිනී වැඩසටහන වෙත එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. අතිකාලීන දීමනා අඩු කිරීමට උපදෙස් ලබා දී තිබෙන නමුත් තමන් මේ මොහොතේ එසේ නොකරන පවත්වාගෙන ආ ක්‍රමවේදය ඉදිරියට ගෙන යන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දුන් බව ඔහු පවසයි. ඉදිරියේදී නියත වශයෙන්ම නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව රටේ අනෙකුත් ක්ෂේත්‍රත් කඩාවැටීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි. සංවාදයේ කොටසක් පහතින් ප්‍රශ්නයේ තිබුණේ මුදල් ඇමතිවරයාගේද මහ භාණ්ඩාගාරයේද මහ බැංකු අධිපතිවරයාගේද? පිළිතුර: මේ සියලු දෙනත් එක්ක අපි කතා කළා. මට එක පුද්ගලයෙක් මෙහෙමයි කියන්න බෑ. රැස්වීමේදී එකඟතාවය ලැබෙනවා. අපිට කියනවා හරි හෙට මේ ටික දෙන්නම් රාජ්‍ය බැංකුවලට කතා කළාම කියන්නේ. ඔබතුමාලට පොරොන්දු වුණාට ඒ ඩොලර් ප්‍රමාණය තාම අපට ඇවිල්ලා නැහැ කියලා. මේ වෙන විට කොපමණ හිඟයක් තියනවද? පිළිතුර: ජීවිත ආරක්ෂක ඖෂධ වයිටල් කියන ඩ්‍රග්ස් 14ක් තියෙනවා. ඒ 14 අප සතුව දැන් දෙකක් නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ අපේ රටේ තියෙනවා 646ක්. ඒ 646න් අද උදෑසන වෙනකොට ඒකෙන් 114ක් නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ඖෂධ 8486ක් තියෙනවා. ඒකෙන් 186ක් නැහැ. දැන් අපි දන්නවා දවස් 90ක් යනකොට මේ LC ඕපන් කරපු ටිකේ අපිට බෙහෙත් ටික ලැබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ජූලි 15 වෙනකොට මේ ඖෂධ පිළිබඳ ප්‍රශ්නය මෙරටේ විසඳෙන්න ඕන. අපි තවත් දවස් 15ක් එකතු කරමු. අගෝස්තු 1 වෙනකොට දැනට අපිට නැති මේ ඖෂධ සියල්ල සඳහා LC ඕපන් කරලා තියෙන නිසා මේවා අපේ රටට පැමිණිය යුතුයි. එතකොට අගෝස්තු 1 පස්සේ මේ රටේ තව වසරක කාලයක් සඳහා ඖෂධ ශල්‍ය උපාංග සහ අනෙක් ඒවාට ප්‍රශ්නයක් වෙන්න බෑ. සහ අනිකුත් විද්‍යාගාර අයිතමයන්හි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන සහතිකය මට දෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. එතකොට අපි තාම ඉන්නේ අප්‍රේල් මාසේ අන්තිම සතියේ. එහෙනම් කොහොමද මේ මැයි, ජූනි, ජූලි ගෙවා ගන්නේ? දැන් අපි ඒ ලැයිස්තු හදලා මම ලෝක සෞඛ්‍ය සංවිධානයට මාස 2 විතර කලින් තමයි කතා කළේ. ඔවුන් සමග දීර්ඝ එකඟතාවයකට ඇවිල්ලා. අපිට ඔවුන් එකඟ වෙලා තියෙනවා ක්ෂණික ආධාරයක් විදිහට ඇමරිකානු ඩොලර් මිලියනයක්. ඒ වගේම ඇමරිකානු ඩොලර් 370,000 ඖෂධ හැටියට ආධාර මැයි පළමෙනි සතියේ සිට අපිට ලැබෙනවා. ඉන්දියානු රජය අපිට මානුෂීය ආධාරයක් විදිහට ශල්‍ය උපාංග සහ ඖෂධ වර්ග 101ක් බොහෝ වෙලාවට හෙට දිනේ අපිට ලැබෙන නියමිතයි. ඒ වගේම ඉන්දුනීසියානු රජයෙන් අපිට රුපියල් මිලියන 340කට ආසන්න ඖෂධ සහ ශල්‍ය උපාංග ගුවන් මගින් එවන්න කටයුතු කරලා තියෙනවා.